1968 පහේ නොවැම්බර් 2 වෙනිදා නව දිල්ලියේ උපන් ලැබූ ඔහු නමින් ෂාරුක් ඛාන්. I'm doing well, but you know my pain has moved to the trapezius now, yeah. There's some strange things, so I have a new thing for you. ෂාරුක් ඛාන්ගේ කුඩා කාලය ඉතා පහසු එකක් වුණේ නැහැ. ඒක ඉතාමත් කටුක ජීවිතයක් විය. ඔහුගේ කුඩා කාලයේදීම ඔහුගේ පියා මිය ගියේය. ඔහු රංගන ජීවිතයට පා තබන විටදීම ඔහුගේ මවද මිය ගියේය. එම මවගේ මිය යාමත් සමග ෂාරුක්ගේ සොහොයුරිය මානසික ආබාධයකට ලක් විය. කුලී නිවාසයක ජීවත් වුණු ඔවුන් කුලිය ගෙවා ගැනීමේ නොහැකිවීමත් සමග පාරටම ඇද වැටුණි. පාරේ නිදාගෙන සිටි ෂාරුක්ගේ එකම අභිප්‍රාය වූයේ නළුවෙකු වීමේ සිහිනයේ ජය ගැනීමයි. ප්‍රතික්ෂේප වීම මැද ඔහු ඔහුගේ අරමුණ කවදාවත් අත්හැරියේ නැත. පාසල් කාලයේදී දක්ෂ ක්‍රීඩකයෙකු වුණු ඔහු හොකි, ක්‍රිකට්, පාපන්දු යන ක්‍රීඩාවලින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන ඇත. නමුත් ඔහුගේ අරමුණ තිබුණේ එතන නොවේ. වරක් පාසලේ ගුරුවරයෙකු විමසූ විට ඔබලා අනාගතයේ වීමට කැමති කවුරුන්ද කියලා ෂාරුක් කිව්වේ මට බොලිවුඩේ සුපිරි තරුවක් වීමට අවශ්‍ය බවයි. එවිට පාසලේ ළමුන් සියලු දෙනා ඔහුට හිනා විය. එමෙන්ම ගුරුවරයාද පැහැදුවේ ෂාරුක් එය කිරීමට නොහැකි දෙයක් බවයි. සියල්ල අවසානයේ ඔහු ඔහුගේ අරමුණ කරා යෑමට ඔහු මුම්බායි නගරයට පැමිණිය. නමුත් ඔහුගේ නළුවෙකු වීමේ අරමුණ සාර්ථක කර ගැනීමට එය ලේසි තැනක් නොවිය. මුලින්ම අසුන් පිළිගන්වන්නෙකු ලෙස සේවය කළ ඔහුට ඉන්දියානු රුපියල් 50ක මුදලක් හිමි විය. ටිකෙන් ටික ඉන්දියානු ටෙලි නාට්‍යවලට පිවිසුණු ෂාරුක් ඛාන්ට කෙමින් කෙමින් ඉන්දිය සිනමාවටද පිවිසීය. ඒ ඔහුගේ සැබෑම දක්ෂකමින් ඔහුට ප්‍රතික්ෂේප වීම වලින් අඩුවක් නොතිබිනි. වරක් ඔහුව අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්ගේ පෙනුම ඇති බව පවසමින්ද ඔහුව ඉවත් කරන ලදී. කිසි තැනකින් ඔහුට අවස්ථාවක් නොලැබිනි. නමුත් ඔහුගේ හැකියාව සහ උනන්දුව මත ඔහු දිගටම ඔහුගේ අරමුණ කරා යන්නට විය. 1992 දීවානා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු මේ වන විට සිනමාවේ රජු යන කිරුළ ඔහු අත දරා සිටී. 2005 වසරේදී ඉන්දියානු පුරවැසියෙකුට ලැබෙන ඉහළතම සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන්ද ඔහු පිදුම් ලබන ලදී. රංගන ජීවිතය තුළ නිර්දේශිත සම්මාන 338කින් 297ක්ම ලබා ගැනීමට ෂාරුක් මේ වන විට වාග්ය උදා කරගෙන තිබේ. ඉතින් මේ බොලිවුඩේ සිහින කුමරා ලොව වැඩිම රසික රසිකාවියන් පිරිසක් සිටින නළුවා වන අතර ලොව ධනවත්ම නළුවන්ගේ ලයිස්තුවේ ඉදිරිපෙළේම සිටී. ඉතින් මේ ප්‍රතික්ෂේප වීම මැද ජීවිතය ජයගත් ඔහුගේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ කැපිලි කෙටලි මැද දරා සිටීමේ හැකියාවයි. එසේනම් අදට අප සමුගන්නේ ෂාරුක් ඛාන් එක් තැනකදී කියූ කතාවක්ද සමගින්ය. සියල්ල නිවැරදිව සිදුවන මොහොතක් පැමිණෙනවා. කලබල වෙන්න එපා. සුළු ලැජ්ජාවක් ඇතිවුවත් නොනැවතී ඉදිරියට යන්න. ඔබ කළ යුත්තේ එක් පියවරක් ඉදිරියට යෑම පමණයි. මොන දේ සිදුවත් පසුපසට නම් යන්න එපා. ඔබ තුළ ලොකු ධෛර්යයක් ඇති බව ඔබටම දැනෙන්න දෙන්න. නමුත් ඔබ ජීවත් වන්නේ බයෙන්. සෑම දෙයක්ම වරදී කියලා. මම ඔබට පොරොන්දු වෙනවා කිසිවක් වරදින්නේ නැහැ කියලා. මට අවශ්‍යයි ඔබ කොයිතරම් වැදගත්ද කියා අනෙක් අයට පෙන්වීමට වෙහෙස වී වැඩ කරන්න. ඉගෙන ගන්න. Mr. Shahrukh Khan. Mr. Shahrukh Khan. Usne us jagah pe khade ho ke I'll work so hard that I make sure that all of you get some smiles when you see my film.